මම මේකේ ප්‍රතිතුරු දේවල් දකින අතර පළවෙනි දේ තමයි විශේෂයෙන්ම එස්කේ සිරිසේන සම්බන්ධයෙන් මෙතන සාකච්ඡාවක් මතු වුණා. මට තියෙනවා මෙවැනි අදහසක්. විශේෂයෙන්ම දැන් එස්කේ සිරිසේනගේ භූමිකාව මම දකිනවා මේ නාට්‍ය විතරක් නෙමෙයි මෙතන සමහරට මතු වුණා විවිධ නාට්‍ය කලාවන් නාට්‍යයන් ඇතුළේ විශේෂයෙන්ම දේශපාලන චරිත එළියට ගේන. හැබැයි එස්කේ සිරිසේනගේ චරිතය ඇතුළේ මම හිතනවා දැනුවත් හෝ නොදැනුවත් මං හිතන්නේ මේ මේ සමාජය ඇතුලේ තියෙන දේශපාලනයේ චාටර් කරු දේශපාලනයේ මඩගොහරුවක් කියන එක සමාජගත කරගන්න. ඒ වගේම දේශපාලනයට මේ ඕගොල්ලෝ අපි එන්නේ පායික මහා චාටර් වගේ කියන එකක් එනවා. එතකොට එස්කේ සිරිසේන හරහා මම හිතනවා මේ නාට්‍ය හරහා දැන් තරුණ ප්‍රමාණයක් සහ වැඩි ප්‍රමාණයක් මේක බලනවා තමයි. හැබැයි මේ සමාජෙ මොකද තියෙන පණිවිඩය ආපෝ දේශපාලනය නම් වැඩක් නැහැ. ඒක නම් මහා චාටර්. ඒක මහා මේ මේ කුණු ගඳ ගන්න හරිද? එතකොට මේ මොන දේශපාලන? ඒ තියෙන අධිපති දේශපාලන. ඔබේ අපේ දේශපාලනේ නෙමෙයි. හැබැයි මේක කඩලා අපි වෙන් කරගන්නේ නැහැ. හැබැයි මේ විශේෂම කලාකෘතිය ඇතුළේදී මෙන්න මේ අපේ රටේ දින තරුණ මීඩියා දෙවිඳ ඉන්නවා මේ සාමාන්‍ය සමාජෙත් එනවා. ඉගෙනේ මේ දේශපාලනේ වැඩක් නැහැ. ඒක මම මම විශ්වාස කරනවා මේ අපි ඔබ නෙමෙයි මතු කරන්නේ. මං කියන්නේ අපි කාගේ හරි දුන්න චින්ගම් එකක් තමයි මේ හපා අපේ යන්නේ. ඒක නිසා දේශපාලනේ චාටර් කරනවා කෘතිය රසවිදිත් සරාග ජීවිතයේට සරාග ජීවිතේ තෝරා ගැනීම තියෙන දේශපාලනේ හරි. එතකොට මේ කුකුල මුදලාලිගේ මේ භූමිකාව තියෙන නායකත්වත් මේ තියෙන පවතින දේශපාලනේ හරි. ආයි නැවත පන්සලේ හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවන්ට මේක ඇතුලේදී ප්‍රශ්න කරන්න වෙන්නේ වෙන විදිහකට කතා බහ කරන්න වෙන්නේ ඒක ඇතුලේ විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුවට ආයි නැවත පන්සිල් පද පහ මතක් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉමේ මේ පවතින දේශපාලනවලට පිටාවම. හැබැයි එතකොට ඊ දේශපාලනේ එක පැත්තකින් මේ අපි හැමෝටම රියල් ජීවිතය හම් වෙන අතර හැබැයි වෙන මතයක් හදනවා සමාජය ඇතුලේ දේශපාලනේ චාටර් කියන. ඒ චාටර් තමයි කොයිද මේ තියෙන්නේ මේ මේ අධිපති දේශපාලන. අපි කතා කරන ඔබේ අපේ දේශපාලන නෙමෙයි. එතකොට මට හිතෙනවා දැනුවත් හෝ නොදැනුවත් මං ඉතින් මේ නාට්‍ය මේ විශේෂම නාට්‍ය ගණනාවක විශේෂම දේශපාලනේ මම මම මේ විශේෂම එස්කේ සිරිසේන කතා කරන ඔක්කොම අනුමත කරන්නේ නැහැ. ඒක මට ඕන විදිහට නාට්‍ය හදන්න ඕනේ නෑනේ. නමුත් මම කීතන දේ තමයි ඒක ඇතුලේ මේ කරන්නේ ගත්තොත් ඒක අපරාධයක් සමාජයේ ඉදිරි ගමනට මේ කරන සේවයක් නෙමෙයි කියන දේ.